හරි අයිබෝවන් සියලු දෙනාටම දරුවන් සහ දෙමව්පියෝ සම්බන්ධ වෙලා ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා හරි මුලින්ම සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා මම හිතන්නේ මේ වෙනකොට ඔකට්ටිය නේද බොහොම බාධක මැද ඕ ලෙවල් විභාගයට මුහුණ දීලා උසස් පෙළ සදහා සූදානම් වෙන්න එහෙම නැත්නම් උසස් පෙළ විභාගය සඳහා උසස් පෙළ පන්තියට යාමට සූදානමින් ඉන්නේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙයි. එතකොට දැන් තියෙන ඔකට තියෙන ප්‍රධාන ගැටලුව තමයි මොනවද උසස් පෙළට කරන්නේ? නැත්නම් ඒකට මඟ පෙන්වීමක් තියෙනවද? නේද? කාගෙන්ද මේ ගැන අහගන්නේ? රයිට්. එහෙම ගොඩක් ගැටලු ඇති සියලු දෙනාටම හරි එහෙනම් තමයි අපි අද මේ කොමස් අකඩමි කියන ආයතනය හරහා අපි බලාපොරොත්තු වෙන්නේ මේ පිළිබඳ සිසුන් සහ දෙමව්පියන් දැනුවත් කරන්න. එතකොට විශේෂයෙන්ම අපි කොමස් අකඩමිය හරහා වාණිජ්‍ය විෂය ධාරාව හැදෑරීමේ කටයුතු සිදු කරන්නේ මේ වෙනකොට අපි භෞතික පන්තිරන් අවුරුදු මං හිතන්නේ 10ක් 15ක ඉඳලා පවත්වාගෙන එනවා. නමුත් 2019 ඇතිවිච්ච තත්ත්වයක් එක්ක 19-20 කාලයේදී ඇතිවිච්ච කොරෝනා ව්‍යසනයත් එක්ක අපි ඔන්ලයින් ක්ෂේත්‍රයට ප්‍රවේශයක් ලැබුවා ලංකාවේ අනිකුත් ෆියුෂන් ආයතන වගේ. හරි. එතකොට අපි ඒ ප්‍රවේශයත් එක්කම ඕ ලෙවල් දරුවන් වෙනුවෙන් අපි නොමිලේ පන්ති මාලා රාශියක් ආරම්භ කරා පවත්වාගෙන ගියා. ඒ වගේම උසස් පෙළ දරුවන් වෙනුවෙන් සම්මන්ත්‍රණ පවත්වුවා. ඒ වගේම අවශ්‍ය දරුවන්ට උපකාරක පන්ති පවත්වලා දුන්නා. ඉතින් අපි මේ 2024 උසස් පෙළ පන්ති සඳහා බොහොම විධිමත් ආකාරයට මෙම පන්ති මාලාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදී අපි විශේෂයෙන්ම මේ පන්ති මාලාව පවත්වාගෙන යද්දී නොකඩවා ඔසට්ටිය 2024 විභාගයට මුහුණ දෙනකන් නොකඩවා මේ පන්ති මාලාව පවත්වාගෙන යාමට තමයි අපි අදහස් කරලා තියෙන්නේ. එතකොට ඒ පන්තිමාලාව පිළිබඳ පන්තිය පිළිබඳ විස්තර වගේම ඔකට්ටේ උසස් පෙළට කොහොමද විෂය ධාරාවක් තෝරගන්න ඕනේ? ඔකට්ටේ උසස් පෙළට වාණිජ විෂය ධාරාව තෝරගන්නවා නම් කොහොමද ඔකට්ටේ ඒකට විෂයන් තෝරගන්න ඕනේ කියන කාරණා රාශියක් අද සාකච්ඡා කරන ලොකු වෙලාවක් ගන්න නැහැ. බොහොම කෙටි වෙලාවක් තුළ ඔකට්ටේට මේ දැනුම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඔකට්ටේ මේ ඔකට්ටේගේ දෙවැනි කඩේම ජීවිතේ නේ. ඔකට්ටේ පළවෙනි කඩේම දැන් පැනලා ඉන්නේ. ඒකේ ප්‍රතිඵලතාවම ආවේ නැහැ. නමුත් විශ්වාසය තියෙනවා තමන්ට තමන් කරපු අධ්‍යයන කටයුතුත් එක්ක මා අවුරුදු වැඩිපුරත් එක්ක ඔකට්ටේ කාලයක් මහන්සි වුණා. මම හිතන්නේ මෑත කාලේ ඕ ලෙවල් විභාගෙ ලියපු ළමයි අතරින් වැඩිම බාධා මැද විභාගෙ ලිව්වේ මේ දරුවා නේද? මේ 2021 වර්ෂයේ ඕ ලෙවල් විභාගෙ මේ 2022 තමයි පවත්වුවේ. ඉතින් බොහොම බාධක මැද කම්කටොළු මැද විභාගයට මුහුණ දුන්න පිරිසක් තමයි ඔය කට්ටිය. කියන්නේ ඔය කට්ටිය අනෙක් ළමයි එක්ක බලද්දී බොහොම ධෛර්ය සම්පන්න පිරිසක්. ඇත්තටම එහෙම කියන්න පුළුවන්. මොකද බොහොම බාධා මැද අන්තිමට විභාගෙ ලියන්න ගිය මොහොතෙත් නේ වර්ෂාවෙන් කාලගුණෙන් නොයෙකුත් බාධා ඇතුණා. ඉතින් ඒ වගේ බොහොම බාධා මැද විභාගෙ ලියාගෙන දැන් ප්‍රතිඵල එනකම් බලන් ඉන්නවා. හැබැයි කාරණාව කියන්නේ වෙනදනම් අපි උසස් පෙළ පන්ති ආරම්භ කරන්න කටයුතු කරේ ප්‍රතිඵල ලැබුණට පස්සේ. නමුත් දරුවනේ දෙමව්පියනි මේ වෙනකොට පුතේ ඔකටේ මේ අවුරුද්දේ අවුරුද්දෙන් භාගයක් ගිහිල්ලා ඉවරයි. තේරුණාද? ඔකටේ පුතේ 2024 විභාගයේ පවත්වනවා. ඒතර ඔකටේ හරිනම් මේ වෙනකොට ඔකටේ ප්‍රතිඵල එන්න ඕන කාලේ ඔකටේ දෙසැම්බර් විභාගේ ලියුවනම් මේ අප්‍රේල් මැයි වෙනකොට ඔකටේ ඕ ලෙවල් ප්‍රතිඵල ඇවිල්ලා. එහෙනම් ඔකටේ පුතේ මේ වෙනකොට උසස් පෙළ ඉස්කෝලේ උසස් පෙළ පන්ති වලට ඇතුළත් වෙලා ඉන්නේ. තේරුණාද? ඉතින් ඒ හින්දා මේ ප්‍රමාදයට එක්ක ගොඩාක් ගුරුවරු ගොඩාක් උපකාරක පන්ති පවත්වන ගුරුවරු ඔකටේ විභාගයේ අවසාන වීමත් එක්කම ඔකටේ උසස් පෙළ පන්ති ආරම්භ කරන්න පටන් ගත්තා. ඒකට හේතුව මම පැහැදිලි කරන්න. අද ඔකටේ මම ගිනුම් කරන්නට අදාළ විෂය නිර්දේශය මොකක්ද කියලා පෙන්නනවා. කියන්නේ සම්පූර්ණ සවිස්තරාත්මක විස්තරයක් නෙවෙයි. සාමාන්‍ය විෂය නිර්දේශ අපිට කොච්චර ප්‍රමාණයක් කරන්න තියෙනවද කියලා පෙන්නනවා. මොකද නැත්තම් ගොඩාක් දෙමව්පියෝ සහ දරුවෝ අහන දෙයක් තමයි ඇයි මෙච්චර වේලාසනින් පටන් ගන්නෙ? නැත්තම් ප්‍රතිඵල එන්නත් කලින් ඇයි මේ පන්ති පටන් ගන්නෙ? ඒකට හේතුව තමයි අම්මේ තාත්තේ දරුවනේ මේක ලොකු සිලබස් එකක්.
අපට අවුරුදු දෙකක් ඇතුළත මේ සිලබස් එක ඉවර කර ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා අපට කාලය මදි. මොකද ගිනුම් කරණේ වගේ විෂයක් බොහොම පරාසයක් තියෙන විෂයක්. මෙතන ඇති සමහර විට ඕ ලෙවල් වලට ව්‍යාපාර සහ ගිනුම් කරණ අධ්‍යයනය කියලා විෂය හදාරපු දරුවෝ මමත් ඒකට උපකාරක පන්ති පවත්වනවා. ඉතින් ඒකෙදි කරන්නේ පුතේ මේ විෂය පොඩි හඳුනා ගැනීමක් පමණයි. නමුත් උසස් පෙළේ තමව කට්ටිය අත්‍තරම ප්‍රායෝගිකව ගිනුම් කරණය සෝරි සමාවෙන්න ගිනුම් කරණය අධ්‍යයනයට යොමු වන්න. හරි. එහෙනම් මම මුලින්ම දැන් ඔය කට්ටිය 2024 දී මුහුණ දෙන්න යන්නේ උසස් පෙළටනේ නේද? උසස් පෙළ. ඒතර අපි බලමු මේ වෙනකන් ලංකාවේ පවත්වපු උසස් පෙළ විභාගවල ප්‍රතිඵලවල සාරාංශයක්. එහෙම නැත්නම් සමාලෝචනයක්. මොකද්ද මේ දැන් දැන් පුතේ ඕ මේ උසස් පෙළ විභාගයේ ලියන්න ලංකාවේ එක අවුරුද්දකට ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා මම සංඛ්‍යා දත්ත අනුව. එතකොට ඒ සම්බන්ධ වෙන්නේ පුතේ ඕ ලෙවල් විභාගයේ විෂයන් 9 සමත්පිච්ච දරුවෝ. නේද? විෂයන් 9 හා ඊට ආසන්න විෂයන් ප්‍රමාණයක් 7ක් 8ක් 9ක් නේද? පාස් වෙන දරුවෝ තමයි උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නේ. ඒ අතර ඉන්නවා D නැත්නම් A 9 ගත්ත දරුවෝ. සියලු විෂයන් වලට විශිෂ්ට සම්මාන ගත්ත දරුවෝ ඉන්නවා. ඉතින් එහෙම දරුවෝ පිරිසක් තමයි පුතේ උසස් පෙළට වාඩි වෙන්නේ. හැබැයි එහෙම වාඩි වෙන පිරිසගෙනුත් පුතේ සැලකිය යුතු ප්‍රමාණයක් විභාගයේ සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයන්ට පත් වෙනවා. බලන්න මෙන්න මේ කාරණාව. මෙන්න මේක බලන්න. පේනවා ඇති මං හිතනවා ඔය කට්ටියට. මේ තියෙන පුතේ A level examination 2015 ඉඳලා 2020 දක්වා විභාගයට ඉදිරිපත් වුණ ප්‍රමාණය සහ ඒ වගේම ලබාගත් ප්‍රතිඵලවල සාරාංශයක්. මේවා පුතේ තොරතුරු ගත්තේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ. හරි ඕන කෙනෙකුට ඕනනම් මේවා නැවත පරීක්ෂා කරන්න පුළුවන් එතෙන්ට ගිහිල්ලා ඒ කට්ටියගේ තියෙන වාර්තා වලින් තමයි මේ report එක අරන් තියෙන්නේ. මෙලන්න බලන්න පුතේ මේ 2015 16 18 18 19 මෙතරින් තමයි අලුත් syllabus එක පටන් ගත්තේ 19 අවුරුද්ද ඉඳලා. එතකොට 19 අවුරුද්දේ 19 අවුරුද්දේ අලුත් new syllabus ගියා 2020 ගියා new syllabus. ඊට පස්සේ 2021 ගියා 2021 වාර්තා තාම web අඩවියට upload කළා නැහැ. ඒ හින්දා 2021 ගන්න විදියක් තිබෙන්නේ නැහැ. 2020 වාර්තා තමයි අවසාන වශයෙන් තියෙන. එතකොට ඔය කට්ටිය පුතේ මේ අලුත් විෂය නිර්දේශය අරගෙන තමයි විභාගයට පේන්නේ සිටින්නේ. අපි බලමුකො 2019 සහ 2020 අවුරුදු දෙක. මේ අවුරුදු දෙක බලන්න 2019 අලුත් සිලබස් එක යටතේ පුතේ 173000කට ආසන්න ප්‍රමාණයක් නැත්නම් 175000කට ආසන්න ප්‍රමාණයක් නිව් සිලබස් එකෙන් විභාගය ලියලා තියෙනවා. හරි. ඕල් සිලබස් එකෙන් 61000ක් ලියලා තියෙනවා. 2019 20 2020 දී නිව් සිලබස් එකෙන් 251000ක් ලියලා තියෙනවා. හරිද? ඒකෙන් පුතේ අපි A level සමත් කියන්නේ වැඩ විෂයන් තුනටම S3ක් හරි ගත්තොත්. කියන්නේ විෂයන් තුන සාමාන්‍ය සාමාර්ථිකෙන් හරි පාස් වුණත් අපි කියනවා උසස් පෙළ සමත් කියලා. හරි. එහෙම 2020 දී පුතේ 251000ක් විභාගෙට ඉඳගෙන වාඩි වෙලා ලියලා විෂයන් තුනම අවම වශයෙන් විෂයන් තුන සමත් වෙලා තියෙන්නේ 165000 700 ගාන 711 බලන්න ප්‍රමාණය කොච්චරක්ද කියලා නේද? ප්‍රතිශතයක් විතර ගත්තොත් 65ක් විතර තමයි පුතේ උසස් පෙළ පාස් වෙලා තියෙන්නේ. හරි. 35ක් විතර තමයි විෂයන් තුනම සමත් වෙලා තියෙන්නේ. හරි. ඒ අතරින් පුතේ විෂයන් තුනටම ඒ සාමාර්ථය. එහෙම නැත්නම් ඔකට කියනවා ඒ සාමාර්ථයක්. නැත්නම් විශිෂ්ට සම්මාන ලබාගෙන තිනවා විෂයන් තුනටම පුතේ 7278ක් A levels වල 2020 දී. බලන්න කොච්චර ප්‍රතිශතද කියන්නේ පුතේ විභාගයට ඉදිරිපත් වුණ ළමයින්ගෙන් 2%ක් 3%කට ආසන්න ප්‍රමාණයක් තමයි අම්මේ තාත්තේ දරුවනේ උසස් පෙළට විෂයන් තුනටම ඒ සාමාර්ථය අරන් තියෙන්නේ. තේරුණාද? එතකොට පුතේ ඕ ලෙවල් විභාගයේ හොඳින් සමත් වෙලා මේ එන දරුවෝ තමයි ඒ ලෙවල් වලදී මේ වගේ ප්‍රතිඵල ගන්න. කනගාටු දායකම තත්ත්වය තමයි පුතේ බලන්න මේ අවසානයේ තියෙනවා සියලු විෂයන් අසමත් වුණු ළමයි සංඛ්‍යාව. මේ සියලු විෂයන් අසමත් වෙලා තියෙන්නේ කිසිම දෙයක් බැරි දරුවෝද? නෑ. ඕ ලෙවල් විෂයන් 9ක්. ඕ ලෙවල් විෂයන් 9ක් සමත් වෙලා ආපු දරුවන් අතරින් 21000කට 22000කට ආසන්න ප්‍රමාණයක් 21600 ගාණක් විෂයන් තුනම අසමත් වෙනවා උසස් පෙළදී. ඉතින් මම මේක ඔකට ඉදිරිපත් කරේ ඔකට බීතියටපත් කරන්න නෙවෙයි. දෙමාපියෝ ඉන්නවා මෙතන, දරුවෝ ඉන්නවා. ඒතර ඒ දරුවෝ දැනගන්න ඕනේ තමන් ඕ ලෙවල් වල දාපු සෙල්ලම් ඒ ලෙවල් වල දාන්න බැහැ. තේරුණාද? දැන් කෙනෙක් ඕ ලෙවල් වල ඒ නමයක් ගන්න පුළුවන්. හැබැයි එහෙම ගත්තයි කියලා ඒක ඕ ලෙවල් එහෙම වුණා කියලා ඒ විදිහටම ඒ ලෙවල් ගොඩේයි කියලා අපිට කියන්න බෑ.
विषय निर्देश एक हट ओलेवल मे अलुदरू तेरूंगा गुड़ा अलुदरू हितरने ओलेवल हम प्रतिफल पे अय्यो मुखद ए लेवल विषयानी नवया गुड़दाल ओ विषय मुखद अभी गुड़दा एहेम हितने हेम हितलाट्य महान सीम विभाग तेहल्वेन्टे मेन मे विसी एक दहवागे कोटसकट वेटे हरदे वेटे आप इलाकराने मे ए तुनाण मे हद्दास्ट वेटे मेन मे फिगर वेडिकर तम आप सीएल गुरु उत्साहरण तेरुनाद एहिंदा सीएलना मे विभागे अवधान मे विभागे क्वच्चर अमार विभागे अद्दीन पी बंद अवधान युमकरण तम अम्मे करण इद्रिपात करें हटिंग की वट मेम पेना विश्वास प्रमाण अड़वे नंबल में मेक विभाग डिपार्टेंट वार्ता मेके मे सीएल कारण पेहदली तीन अभी यांग इसवट मे तीन पुते उसपेल तीन इलाम अभी मोनव विषय धारावत हदारण मोन विषय धारावत अभी उसपेल हदारण ओक दिमाउपी अंट धरव तीन लोकम गेटल एक मन मे संख्या लेखन वाटी पत्ना मे का श्रीलंका विभाग डिपार्टेंट नीलवेबड़े उपटागत तोरत अरे एक प्रसिद्ध करपू वार्तावली मेव अरती मे तीन पुते दिदा स्विस्त न्यूसिलबिस्त अटते ए विषयधारावण विभाग पेनी हिट प्रमाणे सा समत्वी में संख्यावसा प्रतिशते समत्वी में संख्यावसा प्रतिशते वही द्रिपत कलती बलांट बायोसाइंस फिजिक्स साइंस फिजिकल साइंस कॉमर्स आर्ट्स इंजीनियरिंग टेक्नोलॉजी इट पास बायो इट पास नंकी पोटी पोटी कैटगरी गुड़ा तीन हर यदर पे मे अतर बलांट पे मुखद वेडिम वेडिम रिजल्ट दालती है मुखेंद वेडिम प्रतिशत समर्थलाती है मुखेंद बला मेन मे कॉमर्स की विषय धारा वे एक स्कूल अमाइ के पास विभाग अपेक्षक अंगे हेमाइ नेम सीएल प्राइवेट करण कट्टी हेम अरे अभी स्कूल कट्टी स्कूल सहभागी बला वेडिम प्रतिशत विभाग समर्थलाती है मुन विषय धारा वे मैं वाणिज्य की विषय धारा वे अरे मैं वाणिज्य की विषय धारा वे ऐसा मे तीरने विषय धारा तोरा अवधाने की अवबोधे की तोरा मिथन दिमाप संबंध लाइनोना धरवे हकिया हर तेरूंगा ये वे मैं धरवे रुचि अरुचि काम तेरूंगा अम्मतात्र बलापुर अम्मतात्र बलापुर एक विषय धारा वक धर्व के बलापुर तव विषय धारा तर मे एक दिपत्ति लाकरलाकट पेमीनो इक तेनकट पेमीनला तमंट धरवट वा हुद प्रतिफल या क्लबागन अनागते सार्थक कुलवांग विषय धारा वोरगंट तर मे दिदा शिस्से संख्या लेखना बलादी अब पेनवा वेडिम प्रतिफल या वेडिम प्रतिशत या समर्थला तीन विभाग विषय धारा वे कॉमर्स तेरना अरे एक त्यागन अभी बाल कॉमर्स वाली अपड़ता मनो इधर करूलवाण की रईट हर मेन वेदगद्यापी उसपेलट कॉमर्स हदारी युक्ति मगे विषय धारा होता कॉमर्स अरे मंगे के अंक अनेक विषय धारा वेडकना एक मुदने कॉमर्स इतराई अंक एक अंट किए मेदन इन्वाना अंत अरवे कॉमर्स विषय धारा हदार अंट कमेता दुकान नत्तन दिमोपयो मे कुमस विषय धारा तमंग धरवट तोरला अदीन वन पोटी दिरी मनाई मेकर कुमस करोट मिन्ने मे अवस्था तीन अनागति एन पणिडे तम मंग मे लबादे उत्साह इतोट ऐ अभी उसस पेरे कुमस युक्ति धरवे दिमोपिय अभी आम विषय धारा वोरा गुट एम नत्ताे मे तोरा अनागते ఒకటి మే అత్రం ఉసస్పిల విషయదారవ తోరగన్నే ముఖత కరన్నే తమంగే అనాగతయ తీర్ణే కరగా ఎదగడ పుతే అపి గన్న తీర్ణ ముఖద వెండోని అపట అవదానమ అడుమ తీర్ణయక్ తమ అపి గన్నో రిస్క్ ఏక అడుమ తీర్ణయ నే రిస్క్ ఏక అడుమ తీర్ణయక్ గన్నో ఏ కియన్నే
විකල්පයන් වැඩි වෙන්න ඕන. අපි තෝරගන්න විෂය ධාරාව තුලින් අපට යන්න පුළුවන් විකල්පයන් වැඩි වෙන්න ඕන. කෙනෙක් නම් විෂය ධාරාවක් තෝරගෙන ඉහළින්ම සමත් වුණොත් එයාට ඒ විෂය ධාරාව තුලින් ඉදිරියටම යන්න පුළුවන්. නමුත් අපේ සියලු දරුවන්ට මේ හැකියාව නැති වෙන්න පුළුවන්. නේ? කෙනෙක් යම් අඩු ප්‍රතිශතයක් අඩු ප්‍රතිඵලයක් ගන්න පුළුවන් යම් විෂය ධාරාවක්. ඒතොර ඒ දරුවාට එතනින් එහාට යන්න මගක් නැත්තම් කොච්චර හොඳ විෂය ධාරාවක් වුණත් තෝරගෙන ඇති ප්‍රතිඵලයක් නැහැ. ඇයි ඒ? හොඳම ප්‍රතිඵලය ගත්තත් අද ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ අතුලත් කරගන්නේ බොහොම සීමිත සිසුන් පිරිසක්. එතකොට ගන්න ප්‍රතිඵලයේ උපරිමය ගන්නු. හැබැයි ඔය යම් විෂය ධාරාවන් තුලින් ගන්න සියලු දෙනාට ඕනම විෂය ධාරාවකින් ඉදිරිපත් කරන සියලු දරුවන්ට ඒ උපරිම ප්‍රතිඵලය ගැනීම ප්‍රායෝගික නැහැ. එහෙනම් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි අපට විකල්පයන් වැඩි මාවතක් අපි තෝරගන්න. අපි A plan එකට යනවා. ඒක නැති වුණොත් අපට B plan එකක් තියෙනවා. අපි A මාර්ගයේ යන්නේ යන්නේ first goal එක ප්‍රධාන අරමුණ තියෙන්නේ A කියන ඉලක්කයට යන්න. අපේ මොකක් හරි හේතුවක් ඉඳ අපට ඒක සපුරගන්න බැරි වුණොත් අපේ ජීවිතය එතනින් නැතර වෙනවද? නැතර වෙනවද? නැහැ. අපට plan B එකක් තියෙනවා. තේරුණාද? අන්න ඒ වගේ විකල්පයන් අපට තියෙන්න ඕන. විකල්ප අවස්ථාවක් තියෙන්න ඕනේ අපේ ගමන ඉදිරියට ගෙන යන්න. ඉතින් පොතේ මේ කොමස් විෂය ධාරාව හදාරන්න කියන දේ ප්‍රධානම කාරණාව තමයි මේකේ තියෙන අවදානම අඩුයි. අවදානම අඩුම විෂය ධාරාව තමයි කොමස් කියලා කියන්නේ. මං කියන්නේ අනිත් ඒවා එහෙම නැහැ කියලා. නමුත් සියල්ල අතරින් අවදානම අඩුම එක තමයි කොමස් විෂය ධාරාව. රයිට්? එහෙම කියලා කොමස් විතරයි හදාරන්න ඕනේ අනිත් කිනු විෂය ධාරාවන් හදාරන්න එපා කියන පණිවිඩේ නෙවෙයි මේ දෙන්නේ. හරි මම මේකෙදි පැහැදිලි කරන්නේ කොමස් හදාරුවොත් ඔයාට යන්න තියෙන මාවත් ඔයාට යන්න තියෙන අවස්ථාවන් මොනවද කියලා. නේ ඕලෙවල් කොමස් කරපු දරුවෝ දන්නවනේ අපි ෂෝට් ඇනලයිස් එකක් කරා මතකද? ෂදුවත විශ්ලේෂණය. නේ මම එතකොට ඒ මෙතන සම්බන්ධිත දරුවෝ ඉන්නවනම් මතක ඇති මම කිව්වා. ෂදුවත විශ්ලේෂණයෙන් කරන්නේ මොකද්ද? තමන් සතුව තියෙන ශක්තියින් සහ දුර්වලතා හඳුනා ගන්නවා. ඒ වගේම බාහිර පරිසරයේ තියෙන අවස්ථාවන් සහ තර්ජන හඳුනා ගන්නවා. තේරුණාද? එතකොට තමන්ගේ ශක්තිය මොනවද කියලා තමන් මොනවාටද දක්ෂ? තමන්ගේ හැකියාවන් මොනවද කියලා තමනුයි දන්නේ. තමන්ගේ දුර්වලතා මොනවද කියලා තමනුයි දන්නේ. එහෙනම් ඒව හඳුනාගෙන ඒවට ඔරොත්තු දෙන විෂය ධාරාවක් තමයි අපි තෝරගන්නේ. ඒ වගේම එහෙම කියලා අපට ඔරොත්තු දෙන විෂය ධාරාවක් අපි තෝරගෙන අපි එළියට ගියාට පස්සේ ඒකෙන් අපට ඇති වැඩක් නැත්තම් ඒ විෂය ධාරාවනොත් අපට ප්‍රතිඵලයක් නෑ. අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය අපට ගන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? බාහිර පරිසරයේ තියෙන අවස්ථාවන්ගෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් විෂය ධාරාවක් වෙන්න ඕනේ. බාහිර පරිසරයේ තියෙන තර්ජණයන්ට මුහුණ දෙන්න පුළුවන් විෂය ධාරාවක් වෙන්න ඕනේ. අද මොකද තියෙන ප්‍රධානම තර්ජනේ? වර්තමානයේ වෙනකොට. නේ? රැකිය අර්බුදයක් ඇති වෙලා තියෙන්නේ. ආහාර අර්බුදයක් ඇවිල්ලා තියෙන්නේ. මේක තව අනාගතේ තව උග්‍ර වෙන්න පුළුවන්. අද ලංකාවේ රැකියා කරන බොහෝ දෙනෙකුට රැකියා අහිමි වෙන තත්ත්වයක් තියෙනවා. එන අපි යම් විෂය ධාරාවක් හදාරලා තවත් රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒව අපට ඉදිරියේදී අවදානමක් තියෙනවා. ඒව අපට තර්ජන ඉදිරියේදී. රයිට්. ඒ හින්දා අපි බලමු කොමස් තුලින් මේ බාහිර පරිසරයෙන් අපට තියෙන තර්ජනයන් වලට හොඳින් මූල දීලා තියෙන සියලු අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්නේ කොහොමද කියලා. හරි. මම ඒක ඔකට ඉක්මනින් පැහැදිලි කරලා දෙන්නම්. හරි. මේ තියෙන්නේ පුතේ. දැන් අපි A level කරන්නේ මොකටද? අපි දරුවෝගෙන් ඇහුවොත් ඇයි පුතා ඔයා A level කරන්න ආවේ පන්තියට? සර් A level පාස් වෙලා කැම්පස් යන්න. අන්න දරුවෙක්ගේ මූලික ඉලක්කය නැත්නම් ප්‍රථම ඉලක්කය මූලික ඉලක්කය වෙන්නේ මොකද්ද? මූලික අරමුණ වෙන්නේ මොකද්ද? විශ්වවිද්‍යාල ප්‍රවේශයක් ලබා ගැනීම. විශ්වවිද්‍යාල ප්‍රවේශයක් ලබා ගැනීම. උසස් පෙළ කරන දරුවන්ගෙන් මං හිතන්නේ 99.99% කින්ම බලාපොරොත්තු මොකද්ද? විශ්වවිද්‍යාල ප්‍රවේශයක් ලබා ගන්න. නේ සමහර අය තින් අර කියනවානේ මේ මිදි නේද කඩා ගන්න බැරි වුණාම මිදි තිත්තයි කියනවානේ. නේ ඒ හින්දා සමහර දරුවන්ගේ ඒ මොරාල් එක නැති කරනවා. මොකද්ද කියන්නේ? අම්මෝ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ගිහිල්ලා හරියන්නේ නැහැ. නේ ඒවට ගිහිල්ලා ඒවට ළමයි දාලා හරියන්නේ නැහැ. ඒ වගේ මේ උගන්න ඉගෙන ගන්න දේවල් නෙවෙයි ළමයි කරන්නේ, වෙන වෙන වැඩනේ කරන්නේ. ඒ අම්මේ තාත්තේ ඔය කට්ටිය දකින්න පැත්ත. හරි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ ඊට වඩා හොඳ පිළිවෙලට ලොකු වැඩක් කරනවා. හරි. ඉතින් ඒවා ගැන හරි අවබෝධයක් නැතුව නැත්තම්
තමන්ගේ දරුවව විශ්වවිද්‍යාලයකට යවා ගන්න බැරි වෙච්ච පිරිස් මේ අලුත් දරුවන්ගේ මනසට දානවා ඕ කැම්පස් ගිහිල්ලා හරියන්නේ නැහැ කියලා. එහෙම දෙයක් නැහැ. තමන් ඉගෙනගත්ත විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයක් ගන්නවා කියන්නේ ඒක මම හිතන්නේ මේ ලංකාවේ ඉන්න ජනගහණයෙන් 100ට බොහොම 2%කට වගේ ප්‍රමාණයකට 3%කට 2%කට ආසන්න ප්‍රමාණයකට ලැබෙන අවස්ථාවක්. ඒ අවස්ථාවට පයින් ගහන්න එපා. හරි. එහෙනම් පළවෙනි ඉලක්කය වෙන්නේ මොකද්ද? විශ්වවිද්‍යාල ප්‍රවේශයක් ලබා ගන්න. බලමු අපි කොමස් කරලා විශ්වවිද්‍යාලයේ ප්‍රවේශයක් ගත්තොත් එහෙම මොනවද වාට තියෙන පාඨමාලා කියලා. රයිට්. මෙන්න ජාතික විශ්වවිද්‍යාලයකට නම් රජයේ විශ්වවිද්‍යාලයකට නේ විශ්වවිද්‍යාල බොහොම සංඛ්‍යාවක් තියෙනවා අපට. එතකොට ඒකෙදී වාණිද විෂය ධාරාව හදාරවුවොත් එහෙම කට්ටියට මූලික වශයෙන්ම ගණකාධිකරණ උපාධි, කළමනාකරණ උපාධි, වාණිජ උපාධි පාඨමාලා, එවන නීති උපාධි ඇතුළු ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ උපාධි පාඨමාලා 60කට ආසන්න ප්‍රමාණයකට ඔකට්ටේට අයදුම් කරන්න අවස්ථාව තියෙනවා. හරි, ඒකට හේතුව මම කියන්නම්. එහෙම පුළුවන් වෙන්න හේතුවක් මම කියන්නම්. එතකොට වැඩිම පාඨමාලා සංඛ්‍යාවකට අයදුම් කරන්න අවස්ථාව තියෙන්නේ පුතේ කොමස් විෂය ධාරාව යටතේ උසස් පෙළ හැදෑරීම යටතේ. හරිද? ඒකයි මම කිව්වේ මේකේ විකල්ප වැඩි. විකල්ප වැඩි. තේරුණාද? විකල්ප වැඩි ඒ හින්දා ඔකට්ටේට ඕන විෂය ධාරා මේ කොමස් විෂය ධාරාව යටතේ උපාධි පාඨමාලා රාශියක් තියෙනවා ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ හදාරන්න. ඉතින් ඒක ඔකටේ තියෙන ලොකු අවස්ථාවක්. අන්න බාහිර සමාජයේ බාහිර පරිසරයේ තියෙන අවස්ථාවක්. හරි? හරි. එහෙනම් අපේ තුම යම් මේකෙන් දරුවෙකුට විශ්වවිද්‍යාල ප්‍රවේශයක් ලබා ගන්න බැරි වුණාය කියලා නේ. එහෙම කියලා අපේ සියලු කටයුතු දෙතරින් අතාරිනවද? නෑ. අපිට තව විකල්ප තියෙනවා. බලන්න. A level සමත්ව විශ්වවිද්‍යාලේ වරක් නොලැබුණා. නේ අපි දන්නවනේ A level සමත් වෙන සියල්ලටම විශ්වවිද්‍යාල ලැබෙන්නේ නැහැ. ඒකනේ තිත්ත ඇත්ත. ඒක තමයි තිත්ත ඇත්ත. හරි. එහෙම නොගිය දරුවන්ට බලන්න මොනවද තියෙන්නේ කොමස් විෂය ධාරාවයට. පළවෙනි ඔප්ෂන් එක කැම්පස් නැත්තම් විද්‍යාපීඨ. නේද? කෙලින්ම ගුරු පුහුණුවත් එක්ක ගුරු වෘත්තියට වාට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඒකේ විද්‍යාපීඨ හරහාව කට්ටියට ඒ ගුරු වෘත්තියට ප්‍රවේශ වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම කාර්මික විද්‍යාල. අද දිවයින පුරා කාර්මික විද්‍යාල පවතිනවා. නගරබද, ගම්බද ඕන ප්‍රදේශයක කාර්මික විශ්වවිද්‍යාල පවතින මේ කාර්මික විද්‍යාලවල කොමස් ධාරාව, කොමස් විෂය ධාරාව ඔකට උසස් පෙළෙන් ඉගෙනගත්ත දේ නතර කරපු දැනි තව ඉදිරියට වෘත්තිය පාඨමාලා තියෙනවා කාර්මික විශ්වවිද්‍යාල මේ කාර්මික විද්‍යාලවල. ඔකට ඉන්න පැතිවල එතන දැන් එක එක පැතිවලින් කට්ටිය සම්බන්ධ වෙලා ඇදිනේ. ඔකට බලන්නකෝ ඔකටගේ ඉන්න අයලක්කලයන් අහලා මොනවද මේ පැත්තේ තියෙන කාර්මික විද්‍යාල මොනවද ඒ වගේ තියෙන පාඨමාලා. ඒ වගේ ගිනුම්කරණය, වාණිජය, කොමස් ඊට පස්සේ ආර්ථික විද්‍යාව ආදී විවිධ කොමස් විෂය ධාරාව හදාරපු දරුවන්ට කාර්මික විද්‍යාල තුළ විශාල පාඨමාලා සංඛ්‍යාවක් හදාරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම එතරින් අතර වෙන්නේ නැහැ. දැන් එකක් තියෙනවා මොකද්ද? විද්‍යාපීඨ, කාර්මික විද්‍යාල එතරින් අතර වෙන්නේ නැහැ. උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන ඔකට HND කියන්නේ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන මේකේදී දරුවෝ කට්ටියට උපාධිය හා සමාන ඩිප්ලෝමා ප්‍රදානය කරන විශේෂයෙන්ම උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාව HNDA කියන එක අද උපාධි මට්ටමේ ඩිප්ලෝමාවක් ඒක වසර 4ක ඩිප්ලෝමාවක් ඒ ඩිප්ලෝමාව ලබා ගත්ත කියන්නේ ඔය කට්ටිය උපාධියක් ලබා ගත්තා හා සමානයි. උපාධියක සුදුසුකම ලැබෙනවා මේ ඩිප්ලෝමා හදෑරීම තුලින්. කොහෙන්ද මේ උපාධි මේ ඩිප්ලෝමා ලබා දෙන්නේ? උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ. මේකත් බාර ඒකට බඳවා ගන්නෙත් A level ZDISCO එක පදනම් කරගෙන. ජාතික පුවත්පත් වල දැන්වීම දාලා බොහොම තරඟකාරී විදිහට තමයි බඳවා ගැනීම සිදු කරන්නේ. ඉතින් ඔන්න තව අවස්ථාවක් කොමස් කරන දරුවන්ට යන්න තියෙන. මේක මේ මීට අමතරව තව පාඨමාලා ගොඩක් තියෙනවා. හරි. එතනින් ගියාට පස්සේ විදේශ විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල. ඒ වගේ තියෙනවා කොමස් විෂය ධාරාව යටතේ ඕනතරම් අපට උපාධි පාඨමාලා හදාරන්න. තේරුණාද? එහෙනම් විකල්ප අවස්ථාවන් විශ්වවිද්‍යාල ප්‍රවේශය තමයි අපේ පළවෙනි ඉලක්කය. ඒක බැරි වුණොත් අපට ඕනතරම් විකල්ප පාඨමාලාවන් හදාරන්න තියෙනවා. ඒ වගේම තමයි මේ අතරතුර ඔකට්ටියට වෘත්තීය පාඨමාලා මොනවාද චාටර්ඩ් ඒටි සීමා ඒ වගේ වෘත්තීය පාඨමාලා රාශියක් හදාරන්න පුළුවන් මේ කොමස් විෂය ධාරාව හැදෑරීම තුලින් ඒවා කෙලින්ම වෘත්තීය වෘත්තියක් වෙනුවෙන්ම තියෙන පාඨමාලා
හරි ඒව ඔකට කැම්පස් යන කැම්පස් ගියත් ඒව කරන්න පුළුවන් කැම්පස් නොගියත් කරන්න පුළුවන් කැම්පස් යන ළමයින්ගෙන් 99.99%ක්ම ওই වෘත්තීය පාඨමාලා ටික එහෙම් පිටිම හදාරන අයියේ කැම්පස් සිලබස් එකම තමයි පාඨමාලාවල තියෙන්නේ ඒතර ක්ලාස් යන්න අවශ්‍ය නැහැ ඒ පාඨමාලාවලට කැම්පස් එකේ ඉගෙන ගන්න එකෙන් අර එක්සෑම් ලියන්න පුළුවන් ඒ එක්සෑම් වලට ඉගෙන ගන්න ඒ වගේ කැම්පස් එකේ උපාධියට ලිස්තර ලියන්න පුළුවන් හරි ඉතින් මේව ඔකට එක සැරේ කරගන්න පුළුවන් මේ කොමස් විෂය ධාරාව හැදෑරීම තුල හරි ඊට පස්සේ අපි ඉස්සරහට ගියොත් එහෙම හරි එතකොට ওই විදිහට අපිට මේ කොමස් විෂය ධාරාව හැදෑරීම තුලින් බොහොම විකල්ප අවස්ථාන් රාශියක් තියෙනවා හරි බාහිර පාඨමාලා ගැන මම තව ඉදිරියේදී සාකච්ඡා කරනවා හරි එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඔකට කොමස් දැන් මම මේ කියපු සැනින් ඔකට කොමස් තෝරගයි කියලා නෙවෙයි මම කියන්නේ දැන් ඔකට අම්මා ආකාරයෙන් කොමස් විෂය ධාරාව තෝරගත්තා කියන්නේ එහෙනම් ඒකට කොහොමද තියෙන සබ්ජෙක්ට් එක තෝරගන්නේ ඒක ඊළඟ ප්‍රශ්න හරි වර්තමාන වෙනකොට මේ වගේ විෂයන් කිහිපයක් ඔයාලට කොමස් වලින් තෝරගන්න පුළුවන් උසස් පෙළට ප්‍රධාන විෂයන් තුනයිනේ ලියන්න ඕනේ නේ ගිනුම් කරන්නේ අනිවාර්යයි හරි ඊට පස්සේ ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයන කියන විෂයන් දෙකේ එක් විෂයක් ඔයා තෝරගන්න ඕනේ ඊට අමතරව තොරතුරු සහ සංනිවේදනය ව්‍යාපාර සංඛ්‍යාන කියන විෂයන් දෙකෙන් එකක් තෝරගන්න පුළුවන් හරිද හැබැයි පුතේ සාමාන්‍ය තත්ත්වය තමයි මොකද්ද මේ පළවෙනි විෂයන් තුන ගිනුම් කරන්නේ ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයන මම කියන්නේ තොරතුරු තාක්ෂණය ව්‍යාපාර සංඛ්‍යාන තෝරගන්න එපා කියලා නෙවෙයි කියන්නේ හැබැයි වැඩි අවස්ථාවක් අපිට අර අවදානම ගැන අපි දැන් සැලකිල්ලට ගන්න සහ අපිට එළිය තියෙන අවස්ථාවක් ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය ගිනුම් කරන්නේ කියන විෂයන් තුන තමයි කොමස් විෂය ධාරාව තුල තෝරාගත යුතු හොඳම විෂයන් තුන විදිහට මම නිර්දේශ කරන්නේ ඒක තව ගුරුවරයෙක් වෙනස් වෙන්න පුළුවන්. එයා වෙන කෝණයක හැබැයි මම බලන විදිහට මොකද මේ විෂයන් තුන එකට බද්ධ වෙලා යන විෂයන් තුනක් පුතේ. ආර්ථික විද්‍යාවේ තියෙන පාඩම් එහෙම්ම ව්‍යාපාර අධ්‍යයනයේ තියෙනවා. ව්‍යාපාර අධ්‍යයනයේ තියෙන පාඩම් වල දැනුම එහෙම්ම අපේ ගිනුම් කරන්නේ පාඩම් වලට යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම උදාහරණයක් විතර ගත්තොත් සමාගම්වල. සමාගම්වල තියෙන සම්පූර්ණ දැනුම අපිට ගිනුම් කරන්නේ සමාගම් ගාණක් හදන වෙලාවට යොදා ගන්න පුළුවන්. ඒ වගේම වෙළඳපොළ පිළිබඳ ආර්ථික විද්‍යාවෙත් වෙළඳපොළ ගැන උගන්වනවා ව්‍යාපාර අධ්‍යයනෙත් වෙළඳපොළ ගැන. ඒතර මේවා එකට යන පාඩම්. බැංකු ගැන උගන්වනවා ආර්ථික විද්‍යාවෙත් බැංකු ගැන උගන්වනවා ව්‍යාපාර අධ්‍යයනෙත් බැංකු ගැන උගන්වනවා. අපිට ගිණුම් කරන්නේ බැංකු ගිණුමත් එක්ක ගණන් හදන්නද. ඒතර මේ ඔක්කොම එකට බැඳිලා යනද. ඉතින් පුතේ තොරතුරු තාක්ෂණය නැත්නම් IT කියන විෂය අපිට කාටවත් පොදු විෂයක් නේ. මේ ඕකට්ටිය IT හදාරන්නම කියලා අපිට ඒකට ඒක සබ් සබ්ජෙක්ට් එකක් විතර අපිට එළියට ගිහිල්ලා වුණත් හදාරන්න. හරි. හැබැයි ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය ගිනුම් කරන්නේ කියන දේවල් අපට ආයේ එළියට ගිහිල්ලා හදාරන්න අවස්ථාවක් නැහැ. නමුත් IT ඩිප්ලෝම එකක් ගන්න එක අපිට ඕන නම් software ඩිප්ලෝම එකක්, programming ඩිප්ලෝම එකක් ගන්න එක අපිට උසස් පෙළෙන් පස්සේ වුණත් අපිට කරන්න. හරි. ඒ හින්දා ඔකට ඒ කරුණ පිළිබඳව සැලකිල්ලක් දක්වන්න ගිනුම් කරන්නේ අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය තමයි අපි සිලෙක් කරන්නේ. ඒකට හේතුව පුතේ මෙන්න මෙතන ඉස්සරහෙන් දාලා දිනම් බම් බලන්න. ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් තෝරගන්න කියලා කියන්නේ ඇයි මේ? ගිනුම් කරන්නේ කොහොමද තෝරගන්න ඕනේ? ඉතුරු ඒ වගේ ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයන තෝරගන්න කියන පුතේ මම අර කිව්වේ උපාධි පාඨමාලා තෝරගන්න දෙනවා කියලා කැම්පස් යනකොට අර ඔකට හම්බෙන කැම්පස් පොතේ ඒකේ උපාධි පාඨමාලා තෝරගන්න ගියාම දරුවනේ දෙමව්පියනේ ඔයා උසස් පෙළට හදාරලා තියෙන විෂයන් මොනවද කියලා ඒ කට්ටිය සැලකිල්ලට ගන්න. දැන් මම කිව්වේ කළමනාකරණය, ඝනකාධිකරණය වාණිජය ඇතුළු උපාධි පාඨමාලා 60කට යන්න පුළුවන් කියලා 60කට ආසන්න ප්‍රමාණයකට. එහෙම යන්න නම් පුතේ මේ විෂයන් තුන මේන්ලි කරලා තියෙන්න ඕන ඔයා. තේරුණාද? සමහර පාඨමාලා වලට ගන්න නැහැ ආර්ථික විද්‍යාව හදාරලා නැත්තම්. සමහර පාඨමාලා වලට ගන්න නැහැ ව්‍යාපාර අධ්‍යයනය හදාරලා නැත්තම්. එහෙම ඒ කැම්පස් පොත ගත්තම ඒකේ උපාධි පාඨමාලා වලට හදාර අපි ඇප්ලයි කරද්දී ඒකේ තියෙනවා මොනවද උසස් පෙළට ඔයා හදාරලා තිබේ යන්න ඕනේ විෂයන් කියලා. පුතේ ඕවා ගැන කිසිම දැනුමක් අවබෝධයක් නැතුව ඈ දැන් ගොඩක් අය ආර්ථික විද්‍යාව එහෙම හලනවා ඇයි ඒක අමාරුයි ඈ ඒක හරි අමාරු විෂයක් නේ IT ඉතින් ඊට වඩා ලේසියෙන් එකෙන් ගොඩ යන්න පුළුවන් එහෙම හරියන්නේ නැහනේ ලේසියෙන් ගොඩ ගියා කියලා අපේ අනාගතේ අඳුර වෙනවා නා නේද ඔයා උසස් පෙළට IT කරා කියලා පුතේ ඔයාට කවදාවත් IT ජොබ් එකක් හම්බෙන්නේ නැහනේ එහෙනම් ඔයා IT විෂය ධාරාවයට දෙන්න හදාරන්න ඕනේ තේරුණාද ඒ හින්දා මේවා විෂයන් තෝරගන්නකොට හොඳ ගුරුවරයෙක්ගෙන් උපදෙස් ගන්න.
හරි මග පෙන්වීමක් අරගන්න කැම්පස් පොතක් බලන්න මොනවද මේ කැම්පස් පොතේ කැම්පස් එකේ උපාධි පාඨමාලා ඉල්ලුම් කරනකොට උසස් පෙළට හදාරලා තියෙන ඕන විෂය ඕක කොමස් වලට විතරක් නෙමෙයි මැක් සයන්ස් වලටත් බලපානවා හරි සමහර මැක් සයන්ස් කරනවා සමහර සබ්ජෙක්ට් හලලා ඒවා හලලා කියලා එයා බලාපොරොත්තු වෙන පාඨමාලාවට විශ්වවිද්‍යාලයේ ඇතුළත් වෙන්න බැරිද එහෙම වෙනව ළමයි ඒතර ළමයි දුක් වෙනවා හොඳ රිසල්ට් එකක් අරන් මම බලාපොරොත්තු වෙන පාඨමාලාවට මට යන්න බෑ මොකද මං අනේ අවශ්‍ය සබ්ජෙක්ට් එක හදාරලා නැහැ කි. ඒ හින්දා ඔකට පුතේ විශ්වවිද්‍යාල ප්‍රවේශයක් ගන්නට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට යන්න බලාපොරොත්තු වෙන පුතේ ගිනුම්කරණයේ ව්‍යාපාර අධ්‍යයන සංඛ්‍යාන මේ සෝරි ගිනුම්කරණය ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයක් හදාරන්න උත්සාහ කරන්න. රයිට් ඒක මගෙන් දෙන උපදේශයක් එහෙම නැත්නම් මග පෙන්වීමක්. හරිද? රයිට්. එහෙනම් ඒකත් මතක තියාගන්න. අපි ඉදිරියට. හරි. එතකොට ගිනුම් කරණය කියන දැන් මගේ විෂය ගිනුම් කරණය රයිට් තර අපේ මේ කොමස් අකඩමියේදී අපි විශේෂයෙන්ම ගිනුම් කරණය ව්‍යාපාර අධ්‍යයනය සහ ආර්ථික විද්‍යාව කියන විෂයන් තුනම ඔකට්ටියට ඉගෙනීමේ පන්ති පවත්වන්න බලාපොරොත්තු වෙනවා හරි එතකොට අද මේ සෙමිනා එකට ව්‍යාපාර අධ්‍යයනය සහ ආර්ථික විද්‍යාව උගන්වන ගුරුවරුන්ට ගුරුවරියන්ට සම්බන්ධ වෙන්න හැකියාවක් තිබෙන්නේ නැහැ ඒකට එක වෙනත් පන්තියක් අතර යෙදලා තියෙනවා කින්දා මේක අපේ හඳුන්වා දීමේ සම්මන්ත්‍රණයක් ඉදිරියේදී මේ කට්ටිය ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ හඳුන්වා දීමට ඒ විෂයේ පරාසය පිළිබඳ කියලා දෙන්න ඔය කට්ටියට වෙනම දිනයක් දාලා කියයි. ඒ වගේම ව්‍යාපාර අධ්‍යයනයත් එහෙමයි. ඒවට වෙනම දවස් දෙකක් ඉදිරියේදී දාලා කියන්න. අපි අද ගිනුම්කරණය පිළිබඳ තමා මූලික වශයෙන්ම ඔය කට්ටියට හඳුන්වලා දෙන්න මං යන්නේ. හරි. බලන්න මේ උසස් පෙළ ගිනුම්කරණය. ඕ ලෙවල් ගිනුම්කරණය වගේ නෙවෙයි. නේද? මේක පැට්‍රිකල් පැත්ත වැඩි. බලන්න සස්පෙරට ගිනුම් කරන විෂය හඳුන්වලා දීමේ අරමුණු පළවෙනි එක බලන්න ගිනුම් කරන්නේ න්‍යායාත්මක පදනම පිළිබඳ මූලික අවබෝධයක් ලබා දී. රයිට් ව්‍යාපාර අද ලෝකයේ පුත්තේ පවතින්නේ මොනවා ඉදද? ව්‍යාපාර නිසා නේ. එහෙනම් ව්‍යාපාරත් එක්ක පුත්තේ ගහට පොත්ත වගේ බැඳිලා යන විෂය ධාරාවක් තමයි ගිනුම් කරන්නේ කියලා කියන්නේ. හරි ගිනුම් කරන්නේ කියලා කියන්නේ ව්‍යාපාරවල ගහට පොත්ත වගේ බැඳිලා යන විෂයක්. ඉතින් ඒ හින්දා ගිනුම් කරණේ හදාරව කියන්නේ පුතේ ඔකට කවදාවත් එළියේ රැකියාවක් හොයා ගන්නවා කියන එක මහලුකු දෙයක් වෙන්නේ නැහැ. හරි රැකියාවක් හොයා ගන්නවා කියන එක මහලුකු දෙයක් වෙන්නේ නැහැ. රැකියාවක් නැතත් පුතේ ඔයාගේම account firm එකක් පටන් ගන්න පුළුවන්. ගිනුම් හදලා දෙන ආයතනයක් පටන් ගන්න පුළුවන්. තේරුණාද? කොමස් විශේෂ ධාරාව තුළදී ඔයාටම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය දැනුම ලැබෙනවා. හරි අපිට රටට අවශ්‍ය වෙන්නේ අනාගතයේදී ව්‍යවසායකයෝ. රැකියා කරන අය නෙවෙයි employee ලා නෙවෙයි. ව්‍යවසායකයෝ ඕන වෙන්නේ තේරුණාද? එහෙනම් ඒ දැනටවත් දැන් ඔකට තේරිලා තියෙනවනේ රැකියාවක් කරන මිනිස්සුෙකුට අද රැකියාව තියෙන්න පුළුවන් හෙට රැකියාව නැති වෙන්න පුළුවන් දරුවනේ. අම්මා තාත්තලා මෙතන ඉන්නවා ඒක දන්නව හොඳටම. දැන් රටේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් ඉතින් ඕකට ඒ කාලේ තමයි අවුරුදු 3 4 කින් එන්නේ ඉදිරියට. නේද? උසස් පෙළ අවුරුදු දෙකක් කරලා කැම්පස් එකේ තව අවුරුදු 4 5ක් ඉඳලා එළියට එනකොට ඔකට රෙලියට ඇවිල්ලා ඕකට ඇත් ඉන්නේ රැකියාවක් කරන්න බලාගෙන නම් මේ වෙන මහන්සියෙන් ඔකට ඒක වැඩක් නෑ පුතේ. ඔකට තියෙන්න ඕනේ තමන්ගේම ව්‍යාපාරයක් පටන් වික්‍රියක් කරා කියලා ව්‍යාපාරයක් කරන්න ලැජ්ජා වෙන්න ඕනේ නේද බිස්නස් කරන්න මේ මේ කැම්පස් යන්න බැරි වෙච්ච අය විතරක් නෙමෙයි හොඳට ඉගෙන ගත්ත මිනිස්සු බිස්නස් කරනවා ඉතින් ඒ හින්දා ඒක ඔකට බලන්න හොඳ ජොබ් එකක් හම්බුනොත් ජොබ් එක කරන්න ඒක වෙනම කාරණා ඒ හින්දා ගිනුම් කරණේ හදාරණ එක ඔකටගේ අනාගතයේ බොහොම හොඳ ධනාත්මක තත්ත්වයක් ඔයාගේ පැත්තේ ඔයාගේ ශක්තියක් වෙයි ඒක ඔයාට බාහිර සමාජයේ බාහිර පරිසරයේ තර්ජනයන්ට මුහුණ දෙන්න හොඳ ශක්තියක් වේවා ගිනුම්කරණය සහ කොමස් විෂය ධාරාව හදාරා තිබීම. රයිට්. ඊට පස්සේ ගිනුම්කරණ ශිල්පය පිළිබඳ, කියන්නේ ගිනුම්කරණය කොහොමද ප්‍රායෝගිකව භාවිතා කරන්නේ, ව්‍යාපාර තුළ භාවිතා කරන ආකාරය පිළිබඳ ඔකටට අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම ගිනුම්කරණ විෂය ශේෂ්ත්‍රය තුළින් විවෘත වී ඇති නව්‍ය අධ්‍යාපන අවස්ථා සඳහා මාර්ග දෝෂය. ස්ටාර්ට් ඒති සීමා නේද? ACCA ගොඩක් දේවල් ඔකටිට ලෝකේ විවර වෙනවා නේ අද මොකද කියන්නේ අද පුළුවන් තරම් කියන්නේ විදේශ ගත වෙලා රැකියා කරන්න ඒතොර ඒ විදේශ රැකියා සඳහා හොඳ රැකියා සඳහා එක්සිකියුටිව් ජොබ් සඳහා යන්න මේ විෂය ධාරාව හදාරන්න පුළුවන් වෘත්තීය අධ්‍යාපනයේ වෙත යොමු වෙන්න පුළුවන් ඔකටි ඒ වගේම ගිනුම් කරන විශේෂයෙන් ලබා ගන්නා නිපුණතාවයේ විවිධ වෘත්තියන් සඳහා පළදායි ලෙස භාවිතා කරන්න පුළුවන් නේද ඔයාගේ බිස්නස් එකක් කරත් ඔයා තැනක ගිහිල්ලා වැඩ කරත් අඩුම ගානේ පුතේ ඔයා හම්බ කරන මුදල හරියට මැනේජ් කරගන්න ඔයාට ගිනුම් කරණේ හරහා ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම
පවත්නා සමාජ ආර්ථික දේශපාලනික පරිසරය තුළ තිරසාර සංවර්ධනය යෝග්‍ය වන පරිදි සම්පත් කාර්යක්ෂම සහ ඵලදායීව යොදා ගැනීමේ නිපුණතාවය ලබා ගැනීම තිරසර සංවර්ධනේ අද අපේ රටේ වෙලා තියෙන්නේ මොකද තිරසර සංවර්ධනයක් නැහැ නේ තිරසර තියා නිකන් සංවර්ධනයකුත් නැති වෙලා තියෙන්නේ නේ ඇයි ඒ තිරසර සංවර්ධන කියන්නේ මොකද්ද පුතේ පවතින සම්පත් අනාගත පරපුරටත් ඉතිරි කරමින් රට සංවර්ධනය කරාගෙන යන අපේ රටේ එහෙම වෙලා තියෙනවද නැහැ නේ දැන් අවුරුදු ගානක ඒ කට්ටිය ඔක්කොම භුක්ති විඳ දැන් අපේ ඔකට්ටියට අනාගතයේදී මොනවා ඉතුරු වෙයිද දන්නේ නැහැ රටේ නේ ඒ හින්දා මේ ගිනුම් කරණය තුලින් පුතේ ඒවට අවශ්‍ය වටපිටාව සහ දැනුම ඔකට්ටියට ලබලා දෙන්න ඒපා ඒ වගේම ව්‍යාපාර සංවිධානවල මූල්‍ය වාර්තා පිළියෙල කිරීම ඉදිරිපත් කිරීම අර්ථකථනය කිරීම ආදී පිළිබඳ ඔකට්ටියට දැනුමක් ලබා ගන්න පුළුවන් හරි ඔයා ඉගෙනගෙන ඔයාගේ ගෙදර අම්මා තාත්තගේ කරන ව්‍යාපාරේ accounts එක වට හදලා දෙන්න පුළුවන් මේ උසස් පෙළ දැනුමේ හරිද අම්මා තාත්තට උදව්වක් වෙන්න පුළුවන් ඒක ඒ වගේම තමයි පුතේ අවසාන එක හරිම වැදගත් විශේෂ ශාස්ත්‍රය තුල කියන්නේ ගිනුම් කරන විශේෂ ශාස්ත්‍රය තුල ගවේෂණය තුලින් ඒ පිළිබඳ වැඩිපුර හොයා බැලීම තුලින් ලබා ගන්නා හුරුව අනාගතයේදී පර්යේෂණ සංවර්ධන කටයුතු වලදී දායකත්වයක් ලබා ගැනීම හරි එතකොට මේ විෂය ඇත්තටම අපේ අනාගතයේ වෙනුවෙන් හඳුන්වලා දීලා තියෙන විෂය. අපි ලබා ගන්න සියලු දැනුම පුතේ ඔ කට්ටිය සමාජයේ බැස්සට පස්සේ නැත්තව රැකියාවක් කරොත් ඔයා ව්‍යාපාරයක් පටන් ගත්තොත් 100ට 100ක් ඒවා ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් දැනුමක් තමයි අපි ලබා දෙන්නේ ගිනුම් කරණය තුලින්. මේ විෂය නිර්දේශයේ අරමුණු මම හිතලා දාපුවා නෙවෙයි ඔ කට්ටියගේ විෂය නිර්දේශයේ පොතේ තියෙන කරුණු ටික මේ ඉදිරිපත් කරා. එමු නැතුව මම මේ දාපු කරුණු ටික නෙවෙයි මේව. හරි ඔකට ටික විෂය නිර්දේශයේ ජාතික අධ්‍යාපන ආයතනය නිකුත් කළ දෙන විෂය නිර්දේශයේ තියෙන අරමුණු ටික තමයි මම මේ පැහැදිලි කරේ. හරිද? රයිට්. අපි තව ටිකක් ඉස්සරහට ගියොත් එම මං ගිනුම් කරන්නේ සරල විෂය නිර්දේශයක්. يعني මේ පොඩි සාරාංශගතව ඔයාලට ඉදිරිපත් කරන්න මොකද ඔයා දැන් ගිනුම් කරන්නේ තෝරා ගන්නව නම් ඔයාට අයිඩියා එකක් තියෙනකොට මොනවද ඉගෙන ගන්න කියලා. අවුරුදු 2යි 12 සහ 13 ඉගෙන ගන්න තියෙනවා. හරි? රයිට්. මෙන්න විෂය නිර්දේශය. 12 වසරේදී පුතේ පාඩම් 10ක් තියෙනවා කාල පරිච්ඡේද 300ක් ඉගෙන ගන්න තියෙනවා. يعني විනාඩි 40ක් 300ක් ඉගෙන ගන්න ඕන කටේ නේ. සාමාන්‍ය පීරියඩ් එකක් විනාඩි 40ක් වගේ සෙට් වෙන්නේ. හරි. ආයේ පුතේ දැන් එක මතයක් තියෙනවා දුර්මතයක් තියෙනවා. A level commerce කරන්න නම් O level commerce කරලාම තියෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. හරි. හැබැයි O level commerce කරපු දරුවට A level පාඩම් ටික අවබෝධ කරගන්න ලේසි. ඒක නැහැ කියන්නෙත් නෑ මම. හරි. එහෙම කියලා ඕ ලෙවල් කොමස් කොමස් කරලා නැති ළමයෙකුට ඒ ලෙවල් කොමස් කරන්න බෑ කියලා කොහෙවත් කියලාත් නැහැ. සහ එහෙම තත්ත්වෙකුත් නැහැ. ඇයි ඒ? මෙතෙන්දී පුතේ ගිනුම් කරන්නේ බිඳුවේ ඉඳලා කියලා දෙනවා. හැබැයි එහෙම කිව්වා කියලා ඕ ලෙවල් වලට කොමස් කරපු දරුවෝ හිතන්න එපා. අයියෝ. එහෙනම් ඉතින් ඒ ලෙවල් වලින් භාගයක් මම ඉගෙනගෙන තියෙන්නේ නැහැ. හරිද? ඕ ලෙවල් වල මම එදත් කිව්වේ ඕ ලෙවල් උගන්නද්දිත් මම දරුවන්ට කියන්නේ පුතේ මේ 10 11 දී ගිනුම් කරන්නේ කියලා දෙන්නේ නිකන් අර මේ මතු පිටින් අතගාලා බලනවා මොකක්ද මේ කියලා නිකන් අතගාලා බලනවා විතරයි හරි ඊට වඩා ගිනුම් කරන කියන බොහොම ගැඹුරු තැන් අපි උසස් පෙළ දිගෙන ගන්න. එහෙනම් දැන් ගිනුම් කරණය හැඳින්වීමේ ඉඳලා සියලු දේ දෙනාම يعني ඕ ලෙවල් කොමස් කරපු අයත් නොකරපු අයත් සියලු දෙනාම මේ විෂය නිර්දේශය මේ විදිහටම අධ්‍යයනය කරන්න ඕනේ ඉගෙන ගත්තද නැද්ද කියලා වැඩක් නැහැ. අයන්නේ ඉඳලා ගිනුම් කරන්නේ අය අත්අකුරු තියන්න ඕන. හැබැයි ඒව කියලා දෙනේම අවබෝධ කරගන්න ලේසි ඕ ලෙවල් කොමස් කරපු කට්ටිය. මොකද ඒ කට්ටිය යම් මට්ටමක දැනුමක් එක්කෙන්නේ. හැබැයි එහෙම කිව්වා කියලා අපෙත් එක්ක එකතු වෙන මගෙත් එක්ක account කරන්න එකතු වෙන දරුවන්ට ඕ ලෙවල් කොමස් කරත් එහෙමයි නැතත් එහෙමයි සියලු දෙනාට ඒක අවබෝධ කරගන්න පුළුවන් වෙන විදිහට මම ඉගැන්වීමේ කටයුතුත් කරනවා. ඒකත් මතක් කරන්න ඕනේ. ඒතර මෙතන ඔය කට්ටිය බලන්න විෂය නිර්දේශය කියවලා ඔය කට්ටිය දන්න පාඩම් තිය. හැබැයි ඔය දන්න පාඩම් වල පරාසය වෙනස්. අරකේ 10යි නම් ඕ ලෙවල් වල 10යි නම් මේකේ 100ක් 200ක් 300ක් වගේ පරාසයක් තියෙනවා. හරිද? ඒ හින්දා ඒ தත්ත්වය හොඳට තේරුම් ගන්න ඕනේ. මම ඒක මේක පෙන්නන්නේ. නැත්තම් ළමයිගේ දුර්මතයක් තියෙනවා කොහොම? ඕ ලෙවල් අපි පුතා දුව කොමස් කරේ නෑනේ. ඒ ලෙවල් යවන්න බැරි වෙයි යාට කරගන්න බැරි වෙයි. එහෙම එකක් නෑ. හරි? එහෙම එකක් නෑ. කොමස් කරපු දරුවෝ ඉදන් ඉන්නවා. අපි කොමස් කරානේ. ඒ හින්දා ඒ ලෙවල් accounts නම් අපිට මොනවද ඉතින් ඔය අපි ඕ ලෙවල් එකෙත් ගණන් හදලා නෑ. ඒවා ගණන් නෙවෙයි. මේ වටාවට සීතේ යෝ කටිර. ඕ ලෙවල් වල මොන ගණන්ද කියලා. හරි මොකද ඒවම තමයි පුතේ මේකේ පරාතේ වැඩි
ඒ තියෙන දිස්ත්‍රකට අනුව තමයි මේකෙත් කරන්නේ වෙනස් වෙන්නේ නැහැ ඒ තියෙන දිස්ත්‍ර බලපෑම තමයි මේකෙත් උගන්වන්නේ වෙනස් වෙන්නේ නැහැ හැබැයි අපට දෙන බලපෑම් වැඩි පරාසය විෂය පරාසය වැඩි ඔකට ඒක විෂයට ඇවිල්ලා ඉගෙන ගන්නකොට තේරෙයි කොහොමද මේ අපි ඉගෙනගත්ත දේවල් වලට අපි කොච්චර වැඩිපුර ඉගෙන ගන්නවාද කියන කාරණා හරිද ඊට පස්සේ ඔය තියෙන 12 වසර එක පුතේ මම කියව ගන්න තමයි පොඩ්ඩක් ඔය තියලා තිබ්බේ රයිට් ඊට පස්සේ අපිට තියෙන 13 වසරේ පාඩම් පහක් තියෙනවා පාඩම් හයක් වෙනවා 11 ඉඳලා 16 වෙනකන් එතනත් පුතේ කාල පරිච්ඡේද 300ක්ම තියෙනවා ඒතන අරකේ පාඩම් ප්‍රමාණය වැඩි වුණාට මේකේ එක පාඩම්ක තියෙන කැපැසිටි එක වැඩි ප්‍රමාණය වැඩි කාල පරිච්ඡේද ගාන එකම ගාන තමයි යන්නේ ඉතින් පුතේ සියලුම පාඩම් 16ක් කාල පරිච්ඡේද 600ක් හරි කාල පරිච්ඡේද 600ක් ඉදන්ඩකෝ සාමාන්‍ය අපේ විනාඩි 40 ගානේ නිකන් කාල පරිච්ඡේදයක් කියන්නේ පුතේ විනාඩි 40ක්නේ නේද විනාඩි 40ක්නේ කාල පරිච්ඡේදයක් 40ක් 45ක් අපි 40 කියලා ගමුකෝ එතකොට කාල පරිච්ඡේද 600ක් කියන්නේ නේද පැය 20000කට වැඩි මේ පැය 20000කට වැඩි අපිට ඉගෙන ගන්න තියෙනවා ඉතින් ඒ හින්දා තමයි පුතේ අපිට කාලය මදි මේවා කරන්න හරි ඒකයි අපි ප්‍රතිඵල එනකම් බලන් හිටියොත් අපි ප්‍රමාද වැඩි හරි ඒ හින්දා යම් දරුවෙකුට විශ්වාසයක් තියෙනවා නම් මට කොමස් කරන්න ප්‍රතිඵල තියෙයි කියලා අන්න එහෙනම් කොමස් තෝරගෙන දැම්ම පන්ති වලට සම්බන්ධ වෙන්න හරි දැන් හැමතැනම පන්ති පටන් ගන්න තියෙන්නේ හරි රයිට් තව ඉදිරියට තියෙනවා මම මේ ටිකක් පැහැදිලි කරන්න මේ තියෙන පුතේ ඔකටගේ පේපර් එකේ view එක ප්‍රශ්න පත්‍ර view එක බොහොම සාරාංශයක් ඈ මේක ඔකටිය accounts class එකට ආවට පස්සේ මම papers පෙන්නලා මෙට වැඩි හොඳ විස්තර කරන උගන්වන අතරතුරේදී හරිද මේ කරන්නේ නිකන් දෙමාපියොත් මෙතන ඉන්නවා දරුවෝත් ඉන්නවා පොඩි අයිඩියා එකක් ගන්න මොන වගේ විෂයක්ද මේ ගිනුම් කරන්නේ කියලා කියන්නේ පුතේ papers දෙකක් හම්බ වෙනවා papers දෙකක් හම්බ වෙනවා අපට පළවෙනි paper එකට පැය දෙකයි එතන ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න 30ක් තියෙනවා කෙටි උත්තර ලියන්න ප්‍රශ්න 20ක් තියෙනවා ඒ වගේම එක් ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ ලකුණු 100ක් හම්බ වෙනවා එක් ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ ලකුණු 100ක් හම්බ වෙනවා දෙවෙනි paper එක කාලය පැය 3යි ඊට අමතරව අර කියවන්න විනාඩි 10ක් දෙනවා කියන්නේ නේද? ආ එකක් දීලා ඊට වෙනකොට පැය විනාඩි 10ක් තියෙනවා. ඒකේ පුතේ ප්‍රශ්න 6කින් පළවෙනි ප්‍රශ්නය හා දෙවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. ඊට අමතරව තව ප්‍රශ්න 4න් 3ක් තෝරගන්න ඕනේ. ඒතර ඒකටත් පුතේ ලකුණු එක ප්‍රශ්නයකට 20 ගානේ ඔක්කොම ප්‍රශ්න පහයි ලකුණු 100ක් හම්බෙනවා. ඒතර පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 100යි දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු 100යි මුළු ලකුණු 200යි 202න් බෙදලා 100න් ලබලා දෙනවා. හරි පීඑල් ලබලා දෙන. ඔන්න ඔය විදිහට තමයි පේපර් එක තියෙන්නේ. ඒතකොට account වලට පැය 5ක් පේපර් එක. පළවෙනි පේපර් එක පැය 2යි. ඊට පස්සේ break එකෙන් පස්සේ ආය දෙවෙනි පේපර් එක. සමහරවිට දවස් 2කට ඕක වැටෙනවා. එතකොට ඔකට පැය 5ක ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. හරි? ඔන්න ඔය විදිහේ පේපර් එකේ සරල ආකෘතියක් මම ඔය පෙන්නම්. අවබෝධයක් ඕනේ පුතේ දෙයක් තෝරගන්නකොට. නේද? හරි. අපි යන් ඉස්සරහට. හරි. මේක නම් පේන්නෙත් නැති වෙයි සමහර විට. මේකත් මම ගත්තේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දැන් මම accounts නේ උගන්වන්නේ මගේ විෂය accounts හරි ඊටසේ ආර්ථ විද්‍යාව econ කියන විෂය. ඒතර ඔය විෂයන් තුනේ ප්‍රතිඵල වල ප්‍රතිසදාත්මක සහ සංඛ්‍යාත්මක අගයන් තමයි ඔය දාලා තියෙන්නේ. ඔය chart එක පේනවා මදි හින්දා මම ඒක පොඩ්ඩක් මේ වගේ ප්‍රස්තාරයකට ගත්ත පුතේ මේ බලන්න. ඒතර මෙතන මේ කොළපාටින් තියෙන්නේ ගිණුම් කරන්නේ. රයිට්? මේ ලුමිනස් නිල් පාටින් වගේ තියෙන්නේ ව්‍යාපාර අධ්‍යයනේ. තද කොළපාටින් තියෙන්නේ ආර්ථික විද්‍යාව. ඒතර පුතේ බලන්න මේ තියෙන්නේ සාමාර්ථ. A සාමාර්ථ ගන්න ඒවා B සාමාර්ථ ගන්න ඒවා C සාමාර්ථ ගන්න ඒවා S සාමාර්ථ ගන්න ඒවා ෆේල් වෙන කට්ටිය. බලන්න පොඩ්ඩක් ඔතන අපි A-කින් පටන් ගමු. A සාමාර්ථ ගන්න එක. හරි දැන් ගොඩක් කට්ටිය කියන එක තමයි ව්‍යාපාර අධ්‍යයනය අයියෝ ලියන සබ්ජෙක්ට් එකක්නේ ඕක පාඩම් කරලා ලියන්න පුළුවන් ඕකට ක්ලාස් යන්න ඕනේ ආ හැබැයි ප්‍රතිඵලය බලන්නකෝ පුතේ මේ 2020 A ලෙවල් වල ඈ A අඩු මරන් තියෙන කවුද ව්‍යාපාර අධ්‍යයනය කරන කට්ටිය මේ වැඩි මරන් තියෙන ඉකෝන් කට්ටිය ඊළඟට වැඩි මරන් තියෙන්නේ කවුන්ට් කට්ටිය හරි account විතරක් අපි බැලුවොත් එහෙම accounts බලන්න පුතේ A වැඩි B අඩුයි C B වලට වඩා වැඩි S වැඩි F වැඩි
එතකොට ඔකට පේනවනේ accounts වල ටිකක් හැසිරීම ටිකක් අමුතුයි කියලා. හරි? ඔකට හේතුවම කියලා දෙන්න. නේ? accounts වල පුතේ ගණන් හදන්න තියෙන කියන්නේ අපි ගාණ ගිනුම් තියලා අපි හරියට හැදුවොත් හද පුතේ හරිනම් අය ලකුණු සියල්ලම හම්බ වෙනවා. කපන්න බෑ නේ කි ගුරුවරයා බලන කෙනාට කකුණු කපන්න බෑ. අපි යම් ඉලක්කමක් හොයලා දාලා තියෙනවා නම් ඒකට යා ලකුණු දෙකක් දෙනවා නම් ඒ ලකුණු දෙක දෙන්න ඕනේ අය. ඒක අඩු කරන්න බෑ උත්තරේ හරිනම්. හැබැයි ව්‍යාපාර අධ්‍යයනය එහෙම නෑ ව්‍යාපාරේ ලියන විෂය. පුතේ ව්‍යාපාර අධ්‍යයනය බලන්නකො 100 එකක් ගන්න ලේසි. හැබැයි B සහ A ගන්න අමාරුයි. accounts උත් එහෙමයි. C ගන්න ලේසි. A සහ B ගන්න අමාරුයි. නේ? හැබැයි B වලට වඩා A තියෙනවා. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? පුතේ ගණන් හැදුවොත් හැදුවම තමයි. කාටවත් ලකුණු අඩු කරන්න බෑ. හරි. ඒ හින්දා accounts කියන විෂය හරියට ඉගෙන ගන්න ඕනේ සහ පේපර් එකට උත්තර ලියන විදිය අපි තාර්කිකව කටයුතු කරන්න ඕනේ. ඒක අපි කියලා දෙනවා. හරි. පේපර් එක කොහොමද අපි මැනේජ් කරගන්නේ? ඒක අනුව තමයි අපි ඒවා පුතේ අපි මේ නිකන් ආවට ගියාට කියන අතර මේ අපි මේ ප්‍රතිඵල විශ්ලේෂ අපේ හැම අවුරුද්දකම පුතේ අපි මේ ප්‍රතිඵල විශ්ලේෂණය කරනවා. විභාග දෙපාර්තමේන්තුවේ දෙන ප්‍රතිඵල අපි විශ්ලේෂණය කරනවා. ඒකෙන් අපේ විෂයන් වල කොහොමද ප්‍රතිඵල හැසිරලා තියෙන්නේ? අවුරුද්දෙන් අවුරුද්ද මොකද වෙලා තියෙන්නේ? අපි සියල්ල ස්ටඩි කරලා ඒ අනුව තමයි අපි දරුවන්ට විෂය කරුණු උගන්වන්නේ. තේරුණාද? එහෙම නැතු මේ ආවට ගියාට පන්තියක් දාගෙන පන්ති කරනවා නෙවෙයි. තේරුණාද අම්මේ තාත්තේ? අපි ඒවා හරියට විශ්ලේෂණය කරලා විග්‍රහ කරගෙන තමයි දරුවන්ට උගන්වන්නේ. අපි දරුවන්ටත් කියනවා පුතේ මේ විෂය මේ වගේ විෂයක්. මේකට අහරෙන් මෙහෙන් ගහලා ඉගෙන ගන්න බෑ. මේක අන්තිම මාසයේ මහන්සිලා ඉගෙන ගන්න පුළුවන් විෂයක් නෙවෙයි. ඒ ලෙවල් කියන්නේ ඕ ලෙවල් නම් අන්තිම මාස දෙක තුනේ මහන්සියක් ගොඩ දාගත්ත පුළුවන්. ඒ ලෙවල් එහෙම බෑ. ඒ ලෙවල් විෂය පරාසය වැඩි. පළවෙනි පාඩමේ ඉඳලා අන්තිම පාඩම වෙනකන් ඔකට එකේ ෆස්ට් පේපර් එකට එනවා. MCQ කියලා අපි කියන්නේ. කෙටි පිළිතුරු ලියන එකට සහ ඉරිගහන බහුවරණයකට මුළු සිලබස් එකම කවරලා ප්‍රශ්න හැදෙන්නේ. හරි. ඒ හින්දා මේක හරි විද්‍යානුකූලව උගන්වන්න ඕන විෂයක් සහ ඉගෙන ගන්න ඕන විෂයක්. ඉතින් ඒකයි අපි මේ කල් වේලා ඇතුව පන්ති පටන් ගන්නෙ. ඔකට අවශ්‍ය දරුවන්ට ඒ පන්ති වලට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. හරි. එහෙනම් ඔය මේ වෙනකම් මම කිව්වේ අපේ විෂය සම්බන්ධයෙන් තියෙන කරුණු. දැන් මම ඔන්න මගේ පැත්තට හැරෙනවා පොඩ්ඩ. මේ පන්තියේ තියෙන විශේෂත්වය මොකක්ද කියන කාරණා. රයිට්. එකක් තමයි මගේ අධ්‍යාපන සුසංකෝත් මම ව්‍යාපාර පරිපාලන පිළිබඳ උපාධිධාරියෙක් යම පෞද්ගලික සහ රාජ්‍ය අංශවල ගිනුම් විෂයට අදාළව රාජකාරී කරලා ඒ වගේ ලඟුණ අධ්‍යක්ීමුත් එක්ක සහ උපකාරක පන්ති දේශය අවුරුදු 14කට අධිකයි. හරි. අවුරුදු 14කට අධික කාලයක් ඒ පළපුරුද්දත් එක්ක තියෙන ගුරුවරයෙක් මම. රයිට්. ඒ වගේම අපි පසුගිය විභාගවලදී ළමයින්ට A සහ B සාමාර්ථ ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. හරි. අපෙන් ඉගෙනගත් දරුවෝන්ගේ වැඩි ප්‍රමාණයක් A සහ B වලින් තමයි විභාගය සමත් වෙන්නේ. අපේ ළඟට එන්නේ දරුවෝ කුමන අධ්‍යාපන මට්ටමින් අපෙත් එක්ක සම්බන්ධ වුණත් අපි ඒ දරුවන්ට අවශ්‍ය මඟ පෙන්වීම කරනවා. ඒකට හේතුව මම කියන්නේ පුතේ අපේ පන්තිවල අපි අර හෝල් ක්ලාස් වගේ නෙවෙන කරන්නේ. හරි මගේ ෆිසිකල් ක්ලාසුත් මම කරන්නේ ගෲප් ක්ලාස් විදිහට. හරි. එතන එක ගෲප් එකක් කියන ළමයි අපේම පෞද්ගලික වඳුරනවා. අපි ළමයාව පෞද්ගලික වඳුරනවා. ඒ ළමයාගේ දුර්වලතා දක්ෂතා අපි පෞද්ගලිකව හඳුනා ගන්නවා. ඒ අනුව ඒ කණ්ඩායමට ඒ දක්ෂතා දුර්වලතා හඳුනාගත්ත විදිහට තමයි අපි ඒ කණ්ඩායමට උගන්වන්නේ. අපේ ගෲප් B එක ගත්තොත් ඒ අර කණ්ඩායමට වඩා මේ කණ්ඩායමේ දක්ෂතා හැකියාවන් වෙනස් වෙන්න පුළුවන්. ඒතර අපි ඒ ළමයින්ට ගැලපෙන විදිහට තමයි අපි උගන්වන්නේ. දැන් ඔකට ඇත්ත එක මම මගේ ඔන්ලයින් පන්තිර සම්බන්ධ වෙනකොට මම ඒ දරුවන්ගේ දක්ෂතා හැකියාවන් මම හඳුනා ගන්නවා. ටික කාලයක් ළමයික වැඩ කරනකොට. ඒතර ඒ දරුවන්ට අවබෝධ කරගන්න පුළුවන් විදිහ තමයි මම උගන්වන්නේ. පුතේ ළමයි දහස් ගාණක් දාගෙන උගන්වනවා. ගුරුවරයාගේ හැකියාවෙන් ගුරුවරයා උගන්වගෙන යනවා. පුළුවන් ළමයි අල්ල ගන්නවා බැරි ළමයි හැලිලා යනවා. ගුරුවරයා මාසෙ අන්තිමට සාක්කුව පුරවගෙන ගෙදර යනවා. හරි. ඉතින් එහෙම පන්ති කිරීමේ මේකක් නැහැ. හරි. එහෙම පන්ති කිරීමේ මේ අවශ්‍යතාවයක් නැහැ මට. මට තෝරාගත්ත පිරිසකට මම ගෲප් ක්ලාස් කරන්න. ඒතොර ඒකට අමතරව තමයි මේ දැන් ඔන්ලයින් පන්ති අපි ආරම්භ කරේ 2019 අන්තිමේ 20 ඉඳලා. හරි. ඒතොර ඊළඟට විෂය කරුණු සරලව සහ ප්‍රායෝගිකව කියලා දෙනවා. පුතේ මේ ගිනුම් කරන්නේ සෑම විෂය කරුණක්ම ප්‍රායෝගිකයි. හරි. ප්‍රායෝගිකයි. කොහොමද ලැබ් එකක් ඇතුලේ කරලා පෙන්වන්න ඕන දේවල් නෙමෙයි. අනේ අපේ සමාජයේ අපි කඩේට ගියාම මුදලාලිගේ හැසිරීමෙන් කොහොමද ගණන් හිලා ඔලියා ගන්නෙ? ඒක බොහොම සරලයි. හරි. ඒවා අපි ප්‍රායෝගිකව කියලා දෙනවා. يعني
න්‍යාය ප්‍රායෝගිකත්වයට පෙන්නලා ළමයිට කියලා දෙන්න. එතකොට ළමයාට තේරුම් ගන්න පුළුවන්. කොහෙවත් තියෙන දෙයක් නෑ අඩේ මේ අපි උදේහව එකතු වෙලා කරන දේවල් නේ මේ අපි මේ පොත්වල ලියන්නේ දැන්. අන්න එහෙම බොහොම ප්‍රායෝගිකව මේවා ළමයිට කියලා දෙන්න. ඒ වගේම ළමයි පිළිබඳ පෞද්ගලිකව අවධානය යොමු කරන්න. එක එක දරුවගේ පෞද්ගලික. එතකොට දැන් අපි ආයි ඔන්ලයින් එකේදී කොහොමද පෞද්ගලිකව අවධානය යොමු කරන්නේ? යොමු කරනවා. මට අවශ්‍ය වුණොත් මම කැම් එක ඔන් කරන්න කියනවා දරුවත් එක්ක කතා කරනවා. දරුවගේ ගණන් හදනේ වගේ ෆොටෝස් මම ගෙන්න ගන්නවා. ස්ක්‍රීන්ෂොට් මම ගෙන්න ගන්නවා. පොත්වල ඒකල ඒවා මම කරෙක්ට් කරලා නැවත WhatsApp කරනවා. හරි. ඇයි මට එහෙම කරන්න පුළුවන් නේ? දහස් ගණක් නැහනේ. සීමිත ළමයි ප්‍රමාණයක් තමයි මම බඳව ගන්නේ. හරි. ඊළඟට තමයි සෑම පන්ති දවසක අවසානයේම ඊළඟ පන්ති දවස වෙනකම් මම homework දෙනවා. අභ්‍යාස ලබලා දෙනවා. හරි. ඊට පස්සේ ඊට අමතරව දරුවන්ට නිබන්ධන PDF විදිහට ඔකට ලබලා දෙනවා WhatsApp group එක හරහා. හරිද? ඊට පස්සේ අවශ්‍ය පාඩම් කොටස් වලදී අවශ්‍ය මේ presentation මේ විදිහට screen එක share කරලා audio video lesson ඔකට ලබලා දෙනවා. ඒ වගේම විභාගයේ ඔකට සූදානම් වෙන්න වාර විභාග පවත්වද්දී ඒවට අපි වෙනම ඔක ළමයිව පෙරහුරු කරනවා. හරි. ළමයිව ප්‍රශ්න කර ප්‍රශ්න පත්‍ර ලබලා දෙනවා. online papers දෙනවා. ඒ වගේම ඔකට papers මම තැපෑලෙන් එනවා ඒවා ඉස්සර ලියලා මං ගෙන්න ගන්නවා. ඒක බලලා correction කළා නැවත තැපැල් හරහා එවනවා. හරි. ඒ වගේ බොහොම විධිමත් පරිපාටියක් තමයි අපි මෙතන ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම තමයි A level ඉලක්ක කරගෙන අපි පළාත් papers ටික පළාත් විභාග ප්‍රශ්න පත්‍ර ටික පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ටික සාකච්ඡා කරනවා 100% සියලු දේ සාකච්ඡා කරලා වැදගත්ම දේ තමයි පුතේ දෙමාපියනේ අපි දරුවන්ව විභාගයට යද්දී හොඳ මානසිකත්වයකින් යවන්න අපි කටයුතු කරනවා ළමයාගේ මානසිකත්වය අපි සකස් කරනවා හරි එහෙම සකස් කරනවා කියන්නේ මොකද්ද උඹ හොඳ ප්‍රතිඵලයක් ගනි නැත්නම් උඹ වැඩක් නැහැ කියලා නෙවෙයි හොඳ ප්‍රතිඵලයක් ගත්තොත් ඒක හොඳින් භුක්ති විඳින්නත් මොන යම් හරි හේතුවක් ඉඳලා අසාර්ථක ප්‍රතිඵලයක් දැන් ලැබුණොත් ඒක දරා ගන්න පුළුවන් මානසිකත්වයකින් තමයි අපි දරුවා පන්ති අවසන් කරලා විභාගයට යවන්නේ. සමහර පන්තිවල එහෙම නෙවෙයි. නේ? දරුවාට මාලිගාවක් පිහින මාලිගාමවල යවනවා. දරුවාට විභාගය කරගන්න බැරි වෙනවා. දරුවාට මූණ දෙන්න බැරි වෙනවා. දරුවාගේ බලාපොරොත්තු සියල්ලම කඩා වැටෙනවා. දරුවා අන්තිමට ජීවිතෙන් පවා වාන්ති කරනවා. එහෙම නැහැ අපි දරුවාට දරුවාගේ සැබෑ තත්ත්වය දරුවාට අවබෝධ කරලා දීලා පුතේ ඔයා මහන්සිනොත් ඔයාට මෙහෙම ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඔයා මහන්සිුනේ නැත්නම් ආගේ ප්‍රතිඵලෙ මෙහෙම වෙයි කියලා. දරුවා දන්නවා විභාගයට යනකොට Tamanට මොන වගේ ප්‍රතිඵලයක් දක්වන්නේ කියලා. ඉතින් මේ මානසිකත්වයේ දරුවාට අපි පත් කරලා යවන්න. හරි. ත්‍රොන්න විදි තත්ත්වයක් තමයි මගේ පන්ති තුල අපි ක්‍රියාත්මක කරන්නේ. හරි. අනිත් වැදගත්ම කාරණා. අපි කවද්ද පන්ති කරන්නේ? පුතේ අපි ඔන්ලයින් ක්ලාස් එක සෑම බදාදා දිනකම හවස 7 ඉඳලා රාත්‍රී 9 වෙනකම්. හවස 7 ඉඳලා රාත්‍රී 9 වෙනකම් පන්ති පවත්වනවා. ඕක තෝරගන්න එක හේතුවක්. එකක් තමයි ප්‍රධානම හේතුව පුතේ 7 සහ 9 වෙනවා කියන්නේ ගෙදර වැඩි හිටියෝ ගෙදර ඉන්න වෙලාව. හරි. ඒතර අම්මගේ තාත්තගේ ෆෝන් එක හරි දරුවට දෙන්න පුළුවන්. එහෙම නැතු අම්මගේ තාත්තගේ ෆෝන් එක ගෙදර තියලා අම්මට වැඩට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වෙලාවට පන්තියට සහභාගී වෙන්න. නේ? ඒවත් සමාජ ප්‍රශ්නද වර්තමානයේ වෙනකොට නේද? අම්මගේ තාත්තගේ දුරකථන එහෙම නැත්නම් ස්මාර්ට්ෆෝන් දරුවන්ට ලබා දෙන එක අර මොකද්ද? දැලිපීහෙන් කිරි කනවා වගේ නේ. නැත්නම් වඳුරට දැලිපීහ වුණා වගේ තමයි. ඒක හොඳටත් පාවිච්චි කරනවා නරකටත් පාවිච්චි. ඉතින් මම මේ සියලු දේ ගැන හිතලා තමයි මේ රාත්‍රී පන්තියක් විතර මේ පන්ති ආරම්භ කරේ. එතකොට අම්මා තාත්තගේ අධීක්ෂණය යටතේ තමයි දරුවා ස්මාර්ට්ෆෝන් එකකින් හරි ලැප්ටොප් එකකින් හරි පරිගණකයෙන් හරි පන්තියට සම්බන්ධ වෙන්නේ. හිතන්න එපා ඕ ලෙවල් ක්ලාස් වගේ සින්දු කියන්න විහිළු කරන්න ඈ කතන්දර කියන්න වෙලාවක් නැහැ ඒ ලෙවල් ක්ලාස් වල. හරි. Zoom meeting එක Zoom class කියලා ඈ මේ screen share කරන්න මේ sticker මේවා යවන්න එහෙම කරන්න වෙලාවක් නැහැ. පටන් ගන්න තැන ඉඳලා වැඩ. හරි. එහෙම දරුවන්ට අවස්ථාව දෙන්නෙත් නෑ. O level දරුවෝ නෙවෙයිනේ. A level කියන්නේ යම් කිසි දැනුමක් තියෙන දරුවෝ පිරිසක්. හරි. ඒ හින්දා ඒවට අපි අවසර දෙන්නෙත් නෑ. දෙමව්පියන්ට ඒකට මෙව වෙන්න හේතුවකුත් නෑ. හරි. ඊට පස්සේ වැදගත් දෙය තමයි මාසික පන්ති ගාස්තු. නේද? පන්ති ගාස්තු ගැන කියද්දි තමයි ඉතින් පොඩ්ඩක් අපි මානුෂික වෙන්න ඕනේ නේ. අද වර්තමාන තියෙන තත්ත්වෙත් එක්ක. හරි. ඒතර දරුවනේ දෙමව්පියනේ මේ ඔන්ලයින් ක්ලාස් වල කඩේට තව ලොකු වරප්‍රසාදයක් දෙනවා. මොකද අද බලන්න භෞතික පන්තියකට යනවා නම් බස් ගාස්තු කොච්චරක් යනවද? නේ? තිබ්බ බස් ගාස්තු වගේ 4 ගුණයකට 5 ගුණයකට වඩා බස් ගාස්තු වැඩි වෙලා තියෙන්නේ දැන්. එතකොට ඔයත් එක්කම පන්ති ගාස්තුත් වැඩි කරනවා අනිවාර්යයෙන්ම ෆිසිකල් පන්තිවල. හරි?
फिजिकल पंतर पहुगेकालना अंतिम पंसी क्लास की हर मे आवृत्ति अनिवार्य में इटवड़ा वेडवे हेतु मुखदेन निबंधन कास्तु विधुली कास्तु वेडवेनवा इट पस्ते इन सेवक्यांग पड़ वेडिक रोने मे बड़मील वेडवी मत एम एम बल लोकू पीरिया तरंडवे भौतिक पंतर संबंध मेकोट गिदर इधलम अभी धनम गेदेम गेनल दिनवा पंति कास्तुते हिंदी ඔබ සියලු දෙනාටම දරා ගන්න පුළුවන් මට්ටමේ මාසයට රුපියල් 1000ක මුදලක් තමා අය කරන්නේ මාසෙට දවස් 4යි එහෙම නැත්නම් ඔබ මාසෙ සෑම බදාදාකම පන්තිය පවත්වනවා සති 5ක් තියෙනවා නම් පන්තිය සති 5ක් තියෙනවා ආය සති 5යි නේ කියලා 4 වෙනි 5 වෙනි සතිය නිකන් ඉන්නේ නැහැ සති 4 තියෙන මාසවල සති 4 උගන්වනවා සති 5 තියෙන මාසවල සති 5ම උගන්වනවා හරි ඊට අමතරව සෑම මාසයකටම දෙවන සතිය වෙනකොට ඔය කට්ටිය පන්ති කාස්තු ලැබෙන්න සලස්සන්න ඕනේ. ඒක පන්තියට සම්බන්ධ වෙන දරුවන්ට මම කියනනම් කොහොමද පන්ති කාස්තු ගෙවන්න පුළුවන් කියලා. ඒක අපි සරල ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා. හරි ඒ හින්දා QR කෝඩ් එකක් වගේ සරල ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා. ඒ හින්දා ඔකට ඒකත් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. අපි QR කෝඩ් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒකෙන් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. හරි ඒ හින්දා අවශ්‍ය කෙනෙකුට ඕනනම් ඔන්ලයින් කාඩ්ස් පේමන්ට් වලින් පේමන්ට් කරන්න පුළුවන්. ඒ පහසුකම් අපි පන්තියට සම්බන්ධ වෙන දරුවන්ට හඳුන්වලා දෙනවා. හරිද? ඒක තමයි අපි මේ පැත්තේ කියලා තියෙන ඔන්ලයින් බැංකින් ක්‍රෙඩිට් කාඩ් QR කෝඩ් පේමන්ට් වලින් ගෙවන්න තියෙනවා කියලා. ඒතර ඒකේ ගෙවණකේ රිසිප්ට් එක තමයි අපට WhatsApp කරන්න ඕනේ. ඔකට්ටිගේ ඔකට්ටි පන්තියට සම්බන්ධ වෙනකොට අපි ලියාපදිංචි අංකයක් දෙනවා. ඒකත් එක්ක අපට යොමු කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිය තත්ත්වයක් තමයි පන්තිය සම්බන්ධයෙන් අපට කතා කරන්න තියෙන්නේ. ඒ හින්දා ඔකට්ටි ඒ පිළිබඳ පොඩ්ඩක් වැඩි අවධානයක් යොමු කරලා